السلام عليكم ورحمة الله وبركاته لوكواسي سيلوما جانتا وطر مها كاروني كبرم دائبر الله تعالى ستة سانتية نرطروا وداوه واكيلا اي آشير وادية سمجين اد رمضان ماسي دون اديرون پو سماوه اوستا وطر پوشت ويسيتنا بي مي كالية تولدي اپگي ست كاية كوهمد පිරිසුද කරගන්නේ නැත්නම් නිර්මල කරගන්නේ කියන කාරණාව පිළිබඳව කතා කිරීම ඉතාමත් කාලෝචිතයි මා අදහස් කළා. එනිසා මේ රමලාන් මාසය සහ මුලින්ම මහජනතාවට විශ්වාසවන්තයින්ට ලබා දී තිබෙන්නේ සියලු අංශවලින්ම තමන්ව පාරිශුද්ධත්වයට පත් කර ගැනීම මූලික කරගෙනයි. මේ හේතු කොටගෙන ලැබී තිබෙන මේ අවස්ථාව අපි නියම ආකාරයට පරිහරණය කරමින් ඒ කාර්යය තුළදී අපිට ලබා ගන්නට පුළුවන් උපරිම දේ ලබා ගැනීමට උත්සාහ දැරීම ඉතාමත් අත්‍යවශ්‍යයි. එනිසා මගේ ප්‍රථම දේශනාව තුළම අදහස් කළා මිනිසාගේ සියලුම දේවල් වලට මූලිකත්වය ලබා දෙන නැත්නම් අඩිතාලම වෙන මනස කෙසේද අපි දැහැමි කරගන්නේ නිර්මල කරගන්නේ කියලා. කෙනෙකුගේ මනස නිර්මල වුණොතින් ඔහුගේ පංචේන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වයත් නිර්මල වේයයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පැහැදිලි කරා. වරෙක එතුමාණන් දේශනා කරද්දී අලා ඉන්න ෆිල් ජස්දි මුදුගා ඉදා සල්හත් සල්හල් ජසදු කුල්ලුහු වයිදා ෆසදත් ෆසදල් ජසදු කුල්ලුහු අලා වහියල් කල් යන පාරිශුද්ධ ඒ දහම් පණිවිඩය හරහා අපව දැනුවත් කළා. එයින් එතුමාණන් අපට පවසන්නේ මිනිස්සුනි දැනගන්න මිනිසාගේ ශාරීරිය තුල එක්තරා මස්කැබැල්ලක් ඇත. එම මස්කැබැල්ල නිවැරදි වේ නම් ඔහුගේ පංචේන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වය නිවැරදි වෙනවා. ඒ වගේම මේ මස්කැබැල්ල වැරදි පැතිකඩවලට යොමු වන්නේ නම් මේ මස්කැබැල්ල දූෂණයටපත් වේ නම් ඔහුගේ පංචේන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වයත් වැරදි මාර්ගයට යොමු වෙනවා කියන පණිවිඩය නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ පැහැදිලි කරා. එනිසා ප්‍රථමයෙන්ම අපගේ මනස අපගේ හිත අපි කොහොමද නිර්මල කරගන්නේ කියන එක පිළිබඳව සියලුම ආගම් දහම් අපට වටහලා දීලා තිබෙනවා. එනිසා ආගමික කෝණයෙන් මේ කාරණාව බැලීමෙන් හැර අපට වෙන කිසිදු මාර්ගයක් නැහැ කියන තත්වයට අද මුළු සමාජයේම විසමතාවයට ලක් වෙච්ච සමාජයක් වශයෙන් තමයි අපට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ පිළිබඳව අපි කතා කරද්දී අල් කුරානයේ අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරනවා وأما من خاف مقام ربه ونهى النفس عن الهوى فإن الجنة هي المأوى. දැන් අපි මේ මහපොළවේ ජීවත් වෙන්නේ එක්කෝ අපි ස්වර්ගය ලබා ගත යුතුයි. ඒ වගේම නිරයෙන් අපව ආරක්ෂා කර ගන්නට ඕනයි කියන මූලික දේ පදනම් කරගෙන. එහෙනම් ස්වර්ගයට හෝ නිවනට අපි යන්නට නම් අපි කල යුත්තේ කුමක්ද? අපේ මනස නිර්මල කර ගන්නට ඕනයි. මනස නිර්මල කර ගැනීමට නම් අපට අත්‍යවශ්‍ය කාරණාවක් තමා අපගේ මනස සියලුම පව්වලින් පාපකර්මයන් වලින් අපි ආරක්ෂා කරගන්න එක රැකගන්න එක. එයට අපට අල් කුරාණයේ පෙන්වා දෙන ඉහතමා සඳහන් කළ කුරාන් වගන්තිය පැහැදිලි කරනවා කවුරුන් ਸਰබ බලධාරියානන්ට වියවි යටහත් වී තමන්ගේ මනස තමන්ගේ හිත ලෞකික තණ්හාවෙන් ආරක්ෂා කරගන්නේද රැකගන්නේද හිතට වහල් නොවි හිතට අපි හිත කියන කියන දේවලට අපි ක්‍රියාත්මක නොවි හිත පාලනය කරගෙන අපි ජීවත් වෙනවා නම් නේත වශයෙන්ම ඔහුගේ අවසාන වාසස්ථානය ඔහුගේ නිමාව සනිටුහන් වන්නේ ස්වර්ගය හරහා කියන එක අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරා. එනිසා මේ අල් කුරාන් වැකිය අපට පැහැදිලි කරන කාරණාව කුමක්ද? අප මනස නිර්මල කරගන්නට නම් දහමානුකූලව ධර්මානුකූලව අපේ මනස අපි හදා ගන්නට ඕනේ. මේ පිළිබඳව ගෞතම බුදුන් වහන්සේ තමන්ගේ ධර්මයේ තුල පැහැදිලි කර තවත් කාරණාවක් තමා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සාසනං කියන ඒ ගාථාව. ඒ ගාථාව අපිට පැහැදිලි කරන්න කුමක්ද? සියලු පාපයන් වලින් මිදෙන්න. ඒ වගේම කුසල් දහම් වඩන්න සිත දමණය කරගන්න. පාපයන් වලින් මිදෙන්නට අවශ්‍යයි ඒ වගේම යහපත් දේ කරන්න අවශ්‍යයි
ඊට පස්සේ සිත දමණය කර ගන්නට ඕන. එතකොට මෙතනදී අපි බලන්නට ඕනේ කෙනෙක් Tamange සිත දමණය කරනකොට සිත දමණය කරලා සිතට යම් පාලනයක්ගෙන ඇවිල්ලා හිත කියන දේවල් වලට පෙළඹෙන්නේ නැතිව අපේ මානසිකත්වය අපි හදාගෙන ජීවත් වෙනකොට අපිට පින් කරන්නට කුසල් කරන්නට මානසිකත්වයක් ඇති වෙනවා. ඒ පැතිකඩ නිවැරදි වූ කල තමා අපේ ජීවිතවල සියලු පාප කර්මයන් වලින් අපට ආරක්ෂා වෙන්නට පුළුවන් කියන පණිවිඩය තමා මෙන්න මේ සබ්බපාපස්ස අකරණං කියන ඒ ධර්මතාවය තුලින් බුදුන් වහන්සේ අපට දේශනා කළේ. ඒ වගේම තමා ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ මනස හදාගෙන යහපත් පැතිකඩයන් වලට ඔබ ඔබව පොළඹව ගන්න, නැතිනම් ඔබගේ මනසේ ඇතිවෙන විකෘතිතාවයන් නිසා සමාජය තුල ඔබ නපුරෙකු වෙන්නට ඉඩ කඩ නිර්මාණයේ වේවයි කියන කාරණාව. මේ සියලු ආගමික ධර්මතාවයන් වල තිබෙන පණිවිඩයන් මදක් එකතු කරලා බලන්න. අද අපිට ආගමක් තිබෙනවා, දහමක් තිබෙනවා. මේ ආගම දහම තුලින් අපිට හැදෙන්නට බැරි නම්, මේ සමාජය හදා ගන්නට බැරි නම්, අද මේ ආගම දහම පරයා මුළු සමාජයේම විකෘතිතාවයකට ලක් වෙච්ච තත්ත්වයටපත් වෙලා තියෙනවා. එනිසා විශේෂයෙන් මා සඳහන් කරනවා මේ රමදාන් මාසයේ මේ උතුම් මුස්ලිම් වැතිමතුන් මුළු ලෝකයේම විසිරී සිටින බහුතර ජනතාවක් වූ මුස්ලිම් ජනතාව මේ රමලාන් උපවාසය හරහා කරන්නේ කුමක්ද? උදාවල් පුරාවටම निराහාරව ඉන්නවා. රාත්‍රී කාලයේ උදා වූ සැනින් අවදි වෙලා ආගමික වතාවන් වලින් නිරත වෙනවා. මේක මොකක් වෙනුවෙන්ද මේ කරන්නේ? නියත වශයෙන්ම අර බුදුන් වහන්සේගේ ධර්මපදයේ තුලින් අපට අනුමාන කරපු හිත වඩන්න කියන, හිත නිර්මල කරන්න, හිත පාලනය කරගන්න, හිත දමණය කරගන්න කියන පණිවිඩය තමා මේ සියලු කාරණා වලින් අපි කරන්නේ. නිසා අපේ මනස හදාගන්නට තිබෙන එකම විකල්පය ආගමික ධර්මතාවයන් තුලින් දහම් වඩලා අපේ ජීවිත ආරක්ෂා කරගන්නට, මේ සිත දමණය කර ගැනීමට අපි මූලිකත්වය ලබා දෙන්නට ඕනේ. ඒ එසේ නොවනව නම් මේ සමාජයේ ඉතාමත් පහළ මට්ටමකට දැනටත්පත් වෙලා හමාරයි. මුළු ලෝකයේම විශේෂයෙන් අපේ ලාංකික ජනතාව වශයෙන් අපි දුක් වෙන්නට ඕනේ. මේ මහපරවේ ජීවත් වෙන අපි දකිනවා නිරතුරුවම නිරාසයෙන් පාපය කරා මිනිසා ඇද ගැනීමකට ලක් වෙන කාරණා, විශේෂයෙන් අපේ තරුණ උදවිය. එනිසා මේ සියලු දේවලින් අපි අපේ මනස සියලුම ආගම් පදනම් වෙලා තිබෙන්නේ මනස මුල් කරගෙන. බුදුන් වහන්සේ තමන්ගේ ධර්මයේ පිළිබඳව මනස දමණය කිරීමෙන් තමා මිනිසාව නිවර්දි මාර්ගයකට ගෙනෙන්නට උත්සාහ කළේ. විශේෂයෙන් අඟුලිමාල වැනි සත්පුරුෂයන්ව දමණය කරලා පවෙන් මුදවලා යහපත් තත්වයකට පත් කළා. එනිසා අපට තිබෙන ඉතිහාසයේ තිබෙන බොහෝ කර්මකාරණා එක්ක අපි කතා කරනකොට අපට බලා ගන්න පුළුවන් අපේ මනස අපි හදා ගන්නට ආගමික ධර්මතාවය දහම් පණිවිඩයන් විශේෂත්වයක් ලැබුණා කියන එක එදා පටන් අද දක්වාම අපට ඉතිහාසය ගෙනහැර පානවා. විශේෂයෙන් කුරිරු කටුක අන්ධ යුගයකට සමාජගත වෙච්ච ඉස්ලාම් දහම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ශාස්ත්‍රත්වය මුල් කරගෙන ඒ ලැබුණු ඒ දහම් පණිවිඩය ඉස්ලාම් දහම සමාජගත වෙනකොට ඒ පසුබිම ඉතාමත් අන්ධකාරයි, ඉතාමත් කුරිරු, ඉතාමත් දූෂිතයි. එවැනි පසුබිමක තමා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මේ සමාජය හරවත් කරන්නට, නිර්මල කරන්නට දහම් පණිවිඩයක් රැගෙන ආවේ. ඒ දහම තමා අල් කුරාණය. ඒ අල් කුරාණය පහළ වෙච්ච මාසය තමා මේ රමලාන් මාසය. අල් කුරාණය පහළ වුණේ එක්තරා කණ්ඩායමකට නැත්නම් එක්තරා ගෝත්‍රයකට විතරක් නෙවෙයි, සමස්ත ලෝකවාසී ජනතාවටම අල් කුරාණය පහළ වීම පිළිබඳව අල්ලාහ් සුබ්හානහු වතාලා පැහැදිලි කරද්දී හුදන් ලින්නාස් සමස්ත ලෝකවාසී ජනතාවටම ඍජු මාර්ගය පෙන්눔 කිරීම වස් අල් කුරාණය මේ උතුම් රමදාන් මාසයේ මා පහළ කෙලෙමියයි අල්ලාහ් සුබ්හානහු වතාලා අපට අවධාරණය කරනවා. එනිසා අල් කුරාණය පහළ වෙච්ච මාසය අල්ලාහ්ගේ ආශිර්වාදයන් සමාජගත වෙන මාසය, අල්ලාහ්ගේ පෞසමාවන් සමාජගත වෙන මාසය, ඒ වගේම නිරයේ දුක් විඳින දහස් සංඛ්‍යාත ජනතාව නිරයෙන් මුදව ගන්නට ලක්වන මාසය. මෙවැනි සියලුම කර්මකාරණා යහපත් පසුබිම්ගත තියෙන වෙලා අවස්ථාවේදී අපි කෙසේද අපේ ජීවිතය මේ දහම් පණිවිඩයන් හරහා ආරක්ෂා කරගන්නට
පෙනෙන්නට ඕනේ කියන කාරණාව මේ දහම් පණිවිඩය හරහා අපි තේරුම් ගනිමු. අපි අපි සියලු දෙනාම අපේ ජීවිතවල අපගේ ආගම් දහම් හරහා යහපත් මානසිකත්වයක් හදා ගන්නට නම් මේ දහම් පණිවිඩයන් අපේ ජීවිතවල එකරාසි කරගෙන අපේ සියලුම පංචේන්ද්‍රයන් අපි පංචේන්ද්‍රයන් වල ක්‍රියාකාරීත්වයන් නිර්මල කර ගන්නට මේක අවස්ථාව කරගනිමු. සර්ව බලධාරී අල්ලා සුබ්හාන තලා මටත් ඔබටත් සමස්ත ලෝකවාසී ජනතාවටත් උදා වූ මේ රමදාන් මාසයේ සියලුම සෞභාග්‍යයන් ලබා ගැනීමට ආශිර්වාද කරත්වා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.